සුනාක් ගුඩ් මෝනින්. එතින් තාරකාවක් එමනැත්තන් තාරකාවයක් එක කතා කරන්න, ඒවගේම තෑගි දිනාගන්න, එයාගේ හැම විස්සරයක්ම දැනගන්න මේ හැම දේටම තමයි වෙලාව ඇවිල්ල තියෙන්නේ. අපි පටන්ගන්න ලෑස්සි. කොළ ගොඩාක් ආදරයෙන් බලාගෙන ඉන්න ගින්දර වගේ විත් ස්ටාර් ෆ්‍රෙන්ස් ඔල දන්නවා. ඉතින් මේ වෙලාව මේ පැයක කාලේ ඔලට කොච්චර වටිනවද කියලා නේද? හරි, එහෙනම් අද දවසෙත් ස්ටාර් ෆ්‍රෙන්ස් එක්ක අපි ලස්සන තාරකාවයක් අපේ මැදිරියට කැඳවාගෙන ආවා. ඇයට එන්න කියලා අපි ඉන්වයිට් කරා. ඒ කෙනා ගැන කියනවා නම් රංගනයෙන් රූපයෙන් ගොඩාක් ඔලට සමීප කෙනෙක්. ඒ වගේම ඇයට තියෙනවා විශේෂ කිරුලක් දරාගෙන තමයි ඇය ඉන්නේ. ඉතින් මිසිස් ශ්‍රී ලංකා මිසිස් යුනිවර්ස් කියන කිරුල ඇය සතුයි හරිම සුන්දර යෞවනයක් කියලා කිව්වත් හරි. ඉතින් ඇය සමගද දවස කතා බහ කරන්න, වැඩි විස්තර කියන්න මේ හැම දෙයකටම අපි සූදානම් ඉන්නවා. එහෙනම් අපි ඇයව පිළිගමු නේද? උදාරි පෙරේරා. Good morning. Good morning. කොහොමද? ඉතින් කොහොමද? ගොඩක් හොඳින් ඉන්නවා. පොඩ්ඩක් කාර්යබහුලයි මේ දවස් ටිකේ. එකක් මේ දවස්වල අලුත්ම ටෙලිසීරීස් එකක වැඩක් කරන්න පටන් ගත්තා. ඒක තමයි මගේ පළවෙනි ටෙලිසීරීස් එක වෙන්නේ. මෙච්චර කල් මාව සිනමාවෙන් විතරයි හැමෝම දැක්කේ. අනිත් එක මගේ එක්සෑම්ස් ළඟයි. වැඩිපුර නිදි මරනවා. ඉතින් ඒ දේවල් එක්ක සහ ගෙදර වැඩ කටයුතුත් එක්ක පොඩ්ඩක් මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ. හරි, ඉතින් ඒ කාර්ය බහුලත්වයත් එක්ක අද දවසේ අපිත් එක්ක එකතු වෙන්න ආවා. ඉතින් හැබැයි හිස් අතින් නෙමේ උදාරි පෙරේරා අද දවසේ ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඉතින් අපිත් එක්ක කතා කරගෙන ඉන්න හැම තාරකාවක්ම තාරකාවයක්ම තෑගි අරගෙන තමයි මෙතෙන්ට එන්නේ කියලා. උදාරිත් එහෙමයි අද දවසේ ඇවිල්ලා තියෙන. ඉතින් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්, ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ සේවාව මොකක්ද කියලා, ඔයාලට මොනවද ලැබෙන්නේ කියලා. අපි වැඩිදුර විස්තර අද දවසේ ඒ ගැන කතා බහ කරමු. පුංචි SMS එකකින් ඇත්තටම උදාරි මේ දේ සිද්ධ වෙද නේද? ඉතින් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක්ක ඉන්නකොට ගොඩාක් වාසි බෙනිෆිට්ස් ඔයාලට හම්බ වෙනවා. හැබැයි මේ SMS එක ගැන අපි මුලින්ම මතක් කරලිමුද කොහොමද SMS කරන්න ඕනේ කියලා. කැමැතිම ස්ටාර් ගැන වැඩි විස්තර දැනගන්න, කැමැතිම ස්ටාර්ගේ හොඳම යාළුවෙක් වෙන්න, ඔයාගේ හොඳම යාළුවෙක් වෙන්න කොහොමද කියලා අපි කියමුද මුලින්ම. මං හිතන්නේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක එකතු වෙලා මම මේ ගත කරන්නේ 4 වෙනි අවුරුද්ද. ඉතින් හරියම සතුටින් ඒ ටීම් එකත් එක්ක සතුටින්. ඇත්තටම ඒ ටීම් එක හින්දා තමයි අපිට අපි කවදාවත් දකින්න හම්බෙන්නේ නැති ප්‍රේක්ෂකයන්ව අපිට ගොඩාක් සමීප කරලා දුන්නේ. මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ සේවාව සිද්ධ වුණේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් වෙතින්. තමන් ආදරය කරන නළු නිළියන්ව, ඒ වගේම ගායක ගායිකාවන්ව, ක්‍රිකට් තරු, මේ හැම කෙනෙක්වම තමන්ට ගොඩාක් සමීප කරලා දෙන්න සමත් වුණා මේ සේවාවේ. ඉතින් දන්නේ නැති අයට මම කියන්නම් කරන්න තියෙන ඉතාමත් සුළු දෙයයි. 2468 කියලා SMS එකක් යවන්න තියෙනවා මගේ නම ටයිප් කරලා. කියන්නේ මට කැමැතිම කවුරු හරි ඉන්නවා නම් උදාරි කියලා ටයිප් කරලා UDARI කියලා ටයිප් කරලා 2468 වලට සෙන්ඩ් කරන්න තියෙන. ඒ සෙන්ඩ් කරපු මොහොතේ ඉඳලා මගේ එක්ස්ක්ලූසිව් අප්ඩේට්ස්, ඒ කියන්නේ මගේ නවතම නැවුම්ම කවුරුත් දන්නේ නැති දැකපු නැති දේවල් මගේ ළඟම යාළුවෝ විතරයි දන්නේ. ඒ දේවල් ඕගලන්ටත් දැන් බලා ගන්න පුළුවන්. හරි, ඉතින් එහෙනම් උදාරි කියපු විදිහටම උදාරි කියලා ටයිප් කරලා 2468ට ඕනම ජාලයකින් ඔයාලට SMS එවන්න පුළුවන්කම තියෙන හරි පුංචි දෙයක් අත්‍තරම කරන්න තියෙන. එතකොට අද දවසේ SMS කරනකොට ඔයාලව ඇතුළත් වෙනවා ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ප්‍රීමියම් කියන පැකේජ් එකට. තියෙන මේ පැකේජ් එක හරිම විශේෂයි. උදාරිගේ අත්‍තරම හොඳම යාළුව විතරක් දන්න දේවල්, ඒ වීඩියෝස්, එතකොට එයා දැන් අලුතින් පටන් ගන්නවා මූවීස් දෙකක්. මම හිතන්නේ අපි ඉදිරියේදී ගැන කතා කරමු. ඉතින් ලොකේෂන් එකකට යනකොට මොනාද ඒ ලොකේෂන් එකේ කෙරෙන්නේ, උදාරි කොහොමද මොන වගේ ඇඳුමක් ඇඳගෙන කොහොමද ලස්සනට ඉන්නේ, ඔය හැම දෙයක්ම බලාගන්න පුළුවන්කම තියෙනවා ඔයාලට. ඉතින් අපි වැඩිදුර විස්තර කියන්නම්. SMS කරන්න නම් අමතක කරන්න එපා උදාරි කියලා ටයිප් කරලා 2468ට. උදාරිත් එක්ක කතා කරන්න පුළුවන් ඔයාලට ඕනම කෙනෙක්ට. අපේ හොට්ලයින් එක තියෙනවා 0115 299 299 0115 299 299. ඉතින් අපි කතා බහ කරගෙන ඉදිරියට යමු. මම හිතන දැමම් කෝල් එකක් එනවා උදාරිට. හරි, ප්‍රශ්න ටිකක් තියෙනවා ඔයාගෙන් අහන. ආපු ගමන් අමාරුවේ දාන්න හදන්නේ මේ. මොකද කියන්නේ අමාරු වැටුම නේද? තමන්නා ස්නේහ හින්දා ඉතින් පොඩ්ඩක් අමාරු වැටෙනවා. Thank you. හරි, අපි පොඩි සෙග්මන්ට්ස් වගේක් තියෙනවා අපේ ප්‍රශ්න. අපි බලමු උදාරි මේවට කොහොමද උත්තර දෙන්නේ කියලා. හරි හරි, ඔයා දැනට පාවිච්චි කරන වෙහිකල් එක මොකද්ද? මම වෙහිකල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මගේ හස්බන්ඩ් තමයි පාවිච්චි කරන්නේ. එයා පාවිච්චි කරන්නේ ප්‍රීමියම් එකක්.
ඔකේ හරි ඔයා පාවිච්චි කරන්න නැති වුණාට ඔයා කැමති ඇතිනේ පාවිච්චි කරනවා ඉදිරියේදී ගන්න හිතාගෙන ඉන්නේ මොන වගේ වාහනයක්ද මම පාවිච්චි කරන්නේ නැහැ කවදාවත් මොකද මට ඩ්‍රයිවිං කියන දේ මං ඒ ස්ට්‍රෙස් එක ගන්න ආස නැති කෙනෙක් මං ආසයි ඉඳගෙන යන්න ඉතින් මම ආසයි ඒ වගේ කම්ෆර්ටබල් ඉඳගෙන යන්න පුළුවන් ඕනම වාහනයකට කැමති බ්‍රෑන්ඩ්ස් ගත්තොත් මං සාමාන්‍යයෙන් වෙහිකල් කියන ඒ ඒ ප්ලොට් එකට වැඩිය ආස කෙනෙක් නෙමෙයි ඒ වැඩේ වෙනවා නම් තැනකින් තැනකට සුඛෝපභෝගීව පහසුවෙන් යන්න පුළුවන් නම් එච්චරයි ඕනම වාහනයක් හරි ඕනම වාහනයක් බත් මම දැකලා තියෙන දේ ලස්සන vehicles තියෙනවා jeeps ලස්සනයි එහෙම outlanders තියෙනවා එතකොට ඉතින් විවිධ වර්ගයේ BMs තියෙනවා ඉතින් අපි ආස කරන විදිහේ ඒත් මම ආස කරන විදිහේ දේවල් නැහැ වාහනයක් නිසා උදාරි ආස වෙන දෙයක් නෙමෙයි වාහනයක් කියන්නේ. අනේ අපි ඉන්නේ කෙතනින් අයින් කරුවේ නේද? අපිට ඉන්නවා උදාරි ගයාලුවෙක් ඇවිල්ලා මේ පැත්තට නිර්මලා නේ? ආ. ආ කතා කරන්න මෙන්න උදාරි ඉන්නවා. හලෝ උදාරි අක්කේ කොහමද? හලෝ good morning හොඳින් ඉන්නවා ඔයාලට කොහමද? good morning අක්කේ. ආව දකින්න ලැබීම සතුටක් ඇත්තටම මේ ඔයාව අපි ෆිල්ම් වලින් දැකලා තියෙනවා ඇත්තටම මම වාට ගොඩක් කැමති. Thank you. ඉතින් අක්කි ඉස්සරහට මොකක්ද ඔයා කරන්න හිතන්නේ? ඔයාට අලුත් චිත්‍රපටි ඇවිල්ලා තියෙනවද රඟපාන්න තව? ඔවුනන්ගේ යශෝදරා එක ටෙලි මේ කියන්නේ එයා වුණා ඊට පස්සේ එන්න තියෙන්නේ දැනට දෙකක් එන්න තියෙනවා පාදයාත්‍රා කියලා මූවි එකක් ඒකේ දිනෙත් දි සිල්වා එක තමයි රඟපාන්න අවස්ථාව හම්බුනේ අනිත් එක මිස් ජෙනිස් සුසිරන්ද සිල්වා මහත්තයාගේ මිස් ජෙනිස් කියන ෆිල්ම් එක ඒකේ රොෂාන් රණවනත් එක්ක තමයි රඟපාන්න හම්බුනේ විශේෂයක් කියන්න ඕනේ රොෂාන් රණවන කියන්නේ මගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් සහ පොඩි කාලේ ඉඳලම මම දැක්ක කෙනෙක් මම අවුරුදු 4 හැ ඉඳලාම දකින්න කෙනෙක් ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නිසා එයාත් එක්ක ෆිල්ම් එකක් කරන්න පාන ගොඩාක් ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒ ආසාව ඉෂ්ට වුණා. මිස් ජෙනිස් එක්ක නේද? හරි අපි මේ මම ගොඩක් කැමති ඔයා ප්‍රවේග ෆිල්ම් එකේ ළඟපාන විදිහට ඇත්තටම මේක මම ගොඩක් කැමති ඒ ෆිල්ම් එකට. Thank you. නිර්මලා ඔයා දැන් SMS කරාද ඔයාගේ ළඟම යාළුවට උදාරයට? ඉස්කෝලේ යනවද? මයින්තන හන්න තියෙන ඔක්කොම හැවුවා. ඔක්කොම අහලා ඉවරයි. ඔන්න නම් මම බලාගෙන ඉන්නවා මගේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක්ස්ක්ලූසිව් යාළුවෙක් වෙයි කියලා. අලුත් පැකේජ් එකට අදම එකතු වෙන්න. එතකොට ඔයාට පුළුවන් අනිත් අය දකින්න නැති තාම දැකලා නැති ලයිව් අප්ඩේට්ස් ලබා ගන්න. ඒ වගේම අද ජයග්‍රාහිකාවක් වුණොත් අද එකතු වෙලා රුපියල් 5000ක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. හරි? හරි අපි. ඕකේ. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට නිර්මලා දැම්ම මැසේජ් එකක් දාන්න. ඉතින් උදාරි කියලා ටයිප් කරලා 24:68ට නිර්මලාට විතරක් නෙමෙයි අපිව බලාගෙන ඉන්න හැමෝටම ටග් ගාලා SMS එකක් දැම්ම නම් හරි එතකොට උදාරිගේ ළඟම යාළුවා වෙනවා ඔයාලා. ඊට පස්සේ ඉතින් උදාරිගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් වගේම කලාකටයුතු මොනවා අපි හිතමු ලස්සන ලොකේෂන් එකකට ගියා උදාරි නේද? ලංකාවේ ගොඩක් තැන් තියෙනවා සමහර තැන් වලට අපි ගිහිල්ලා නැහැ. ඉතින් උදාරි ඒ ලොකේෂන් එකේ ඉඳලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වීඩියෝ එකත් ඔයාලට විතරයි බලා ගන්න අවස්ථාව ලැබෙන්නේ. මොකද ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක්ක එකතු වෙලා ඉන්න හින්දා. හරි එහෙනම් කාල් කරන්න අපිට 0115299299ට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. උදාරි පෙරේරා කියලා ඔයාගේ නම දන්නේ අපි සාමාන්‍යයෙන්. හරිද? මොකක් හරි අපි නොදන්න කොටසක් තියෙනවද නමේ? ආ මගේ ෆස්ට් නේම් එක මම හිතන කවුරුත් දන්නේ නැහැ. ශෂිකා. ශෂිකා ලස්සනයි. ඔයා ඒක අයින් කළා නේ? ඒ මොකද මේ මගේ නෑදෑ ඔක්කොම අල්ල මට කියන්නේ ශෂි කියලා. ඉතින් අපි හැමෝම දන්නවා ඒ කාලේ නළුවෙක් හිටියා ශෂි විජේන්ද්‍ර කියලා. ඉතින් මේ ශෂි කොහොම මට නිකන් එන්න මම කෙල්ලෙක් නෑ ඒ මට ශෂි කියන්නේ නළුව තිරසලාවෙන්නේ කියන සිතුවිල්ල පොඩි කාලේ ඉඳලම තමයි. හැබැයි තාමත් මගේ නෑදෑයෝ අම්මා තාත්තා ඔක්කොම අල්ල කියන්නේ ශෂි කියලා තමයි. හරි එහෙනම් අපි ඒ නම දැනගත්තා. මම ශෂි කියලා කතා හරි සාමාන්‍යයෙන් ඔයා පොත් කියවනවානේ. අපි දන්න උදාරි කියන්නේ ගොඩක් පොත් කියවන කෙනෙක්. අන්තිම සැරේට අවසන් අවසවද කියපු පොත මොකද්ද? ළඟදිම කියවපු පොත. ඒක පොත් පහක් තියෙනවා. ද සීක්‍රට් කියන එකේ. ඒකේ පවර් කියන බුක් එක තමයි අන්තිමට කියෙව්වේ රොන්ඩා බයින්ස්කි. ඕකේ.
හරි එහෙනම් පුත් කියවන වෙලාව තියෙනවද ඇත්තටම ඔයාට? ඔව් අනිවාර්යෙන් වෙලාව තියෙනවා. ඉතින් අපි ඔහේ ට්‍රාන්ස්පෝර්ට් වල යනවා. ඊට පස්සේ අපේ ටර්න් එක යනකම් අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම ඉතින් ගෙදර සමහර වෙලාවට නිදිමත නැති වුණාම පොතක් කියවලා නිදිමත එනවා. හරි එහෙනම් මට කියන්න ඔයා සාමාන්‍යයෙන් අඳින්න කැමති මැදුම මොකද්ද? සාරි. සාරිය දැන් සාමාන්‍යයෙන් අපි අහලා දෙන්නේ ඩෙනිම් එකයි ටී-ෂර්ට් එකයි. අර සුපුරුදු උත්තරේ හැමෝම දෙන්නේ ඒකනේ. ඇයි සාරියට කැමති? අනේ මන්ද මං සාරි වලට ගොඩාක් ආසේ. පොඩි කාලේ හිතාගෙන හිටිය සාරිය අඳින්න පුළුවන් වෙන හින්දා නැටුම් ටීචර් කෙනෙක් වෙන්න. ඒක ඊට පස්සේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න හම්බුනේ නැහැ. මොකද බයෝ සයන්ස් නේ කරේ. එතකොට නැටුම් ටීචර් කෙනෙක් වෙන්න බැහැනේ. ඊට පස්සේ බයෝ සයන්ස් කරලා ඉවරලා ටික කාලයක් ගිහිල්ලා ගුවන් සේවිකාවක් වුණ නිසා මට ආයි ඔසරි අඳින්න හම්බුණා අවුරුදු 7ක්. ඩාන්සින් වලට උදාරි ඇත්තටම ගොඩක් දක්ෂයි. ඒ පැත්තෙන් තව ඉස්සරහට යන්න පුළුවන් මං හිතන්නේ. නේද? අපිට මූවිස් වලින් උදාරිව දකින්න ලැබෙනානේ. ඔව් අනේ. ඒ හින්දා ඒ හැකියාවනුත් ප්‍රයෝජන ගන්න. ඉතින් මතක තියාගන්න උදාරි කිව්වා ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක්ක ටට්ටක් ගාලා එකතු වෙන්න කියලා. මොකද රුපියල් 5000 ගානේ කෑෂ් ප්‍රයිසස් මුදල් තියාගත්ත දවස ඔයාලට දෙනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට පුංචි වෙලාවයි තියෙන්නේ. ඒ හින්දා ටට්ටක් ගාලා SMS කරන්න. මොකද ඇති වෙනකන් කතා කරන්න හිතේ හැටියට රීලෝඩ් සිනා ගන්නත් ඔයාලට අවස්ථාව ලැබෙනවා. උදාරි කියලා ටයිප් කරලා 24:68ට තමයි මැසේජ් එක එවන්න තියෙන්නේ. හරි. මට අත්‍යවශ්‍ය ප්‍රශ්න අහන්න බැරුණානේ. කැමතිම කෑම මොනවාද? මං කියන්නද? හා. ඔය පැණි රස කන්න වැඩිපුර කැමති නේද? ඔව් ගොඩාක් කැමතියි පැණි රස කන්න. ඒ වගේම තව පෙරේතයි මටන් කොත්තු කන්න. පෙරේතයි? මටන් කොත්තු කන්න විශේෂයෙන් ආසයි. පැණි රස නම් ඕන දෙයක්. මේ පැණි රස පොඩ්ඩක් හරි ගෑවිලා තියෙන ඕන දෙයක්. මේ චොක්ලට් කෑවම සාමාන්‍ය මහත් වෙනවා කියලාත් කියනවා නේද? එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් කටත් පරිස්සම් කරගෙන ඉන්න. හැබැයි පොඩි විශේෂත්වයක් තියෙනවා. කෑව තරම් මහත් වෙන කෙනෙක් නෙමෙයි මං. කන විදියට මහත් වුණා නම් අර දොරෙන් ඇතුලට එන්න බැරි වෙනවා. ඒ තරමට කනවා. හරි. එහෙනම් අපේ ඒ ප්‍රශ්න ටික ඉවරයි. හරිද? අත්‍යවශ්‍යම ප්‍රශ්න ටිකක් තමයි අපි අහුවේ. ඊළඟට අපි යනවා උඹලා වඩාත්ම කැමති මාතෘකාවකට. මොකද්ද? ගෙස් කරන්න මොකද්ද කියලා? ආදරේ වෙන්න හැටි. මන් දන්නව ස්නේහ කැමතිම කියලා කියනකොට ෂුවර්. දැන් කෝයින්සිඩන්ට් එකක් එයත් රතු වෙනදලා මම රතු වෙනදලා අපේ චයාසුත් රතු පස්සේ පුර ෆීලිං දැන් ආදරගෙනේ. ආදරේ දැන් වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම ඔය ආදරේ වැඩි වෙනකොට ඔයාලා මතක තියාගන්න මේ ඔය ආදරේ කරන තරුව ගැන හැම දෙයක්ම දැනගන්න ආස හිතනා නේද? මේ තරුව කොහෙද ඉන්නේ? ඇත්තටම රස කෑමක් හැදුවත් අපි ආසයිද නේද? මේ තරුව කන්නේ කොහොමද? මෙයා කොහොමද ෆිගර් එක මේන්ටේන් කරන්නේ? ඔය හැම දෙයක්ම දැනගන්න හරිම ආසාවෙන් ඉන්නේ ෆෑන්ස්ලා. ඉතින් ඒ හින්දා ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් කියලා කියන්නේ අන්න ඒ වාසිය ඒ අවස්ථාව ඔයාලට ලබා දෙන එකම සේවාව කියන එක අමතක කරන්න එපා. ඉතින් උදාහරණයට ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක එකතු වෙලා මම හිතන්නේ අද්දකීම් ගොඩක් තියෙනවා. අපි පොඩ්ඩක් මතක් කරමුද? ඔව් මට මතකයි මම මුලින්ම ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්ලා එකතු වෙලා මුලින්ම අපි මූවි එකක් බලන්න ගියා. ෆෑන්ස්ල ගොඩාක් හම්බුණා. ඒ වගේම තමයි මතකේ අමතක නොවන දෙයක් තමයි අපි සිංගප්පූර් ටුවර් එකක් ගියා. ඉතින් තව ස්ටාර්ස්ලා ගොඩාක් එක්ක ගියේ. එදා මම හිතන්නේ යුරේනි හිටියා, දිනක්ෂි හිටියා, කාවිංගල් අහිරු, ඒ වගේ සෑහෙන දෙනෙක් එක්ක. ඉට් වස් අ ෆන් ටුවර්. ඒ කියන්නේ අපිත් එක්ක ගිය ස්ටාර්ස්ලාට ඇත්තටම ලංකාවට එනවා කියම ආපෝ. ඒ තරමට ඇත්තටම අපි හුඟක් විනෝද වුණා. ඔක්කොම රයිඩ්ස් අපි ගියා. ඊට පස්සේ අපි හැමෝම එකට කෑවා, බිව්වා. ඊට පස්සේ ඩාන්ස් කරා අපි කට්ටිය. එන්ඩ කලින් දවසේ රෑ මට මතකයි හැමෝම හොඳට ඩාන්ස් කරා හැමෝම එක. ඇත්තටම මේ ඒ 1-to-1 ඒ කියන්නේ මූණට මූණ අප් ක්ලෝස් ඇන් පර්සනල් වෙලා හම්බෙන එක හරි විශේෂයි පත්තරයකින් කියවලා දැනගන්නවට වඩා. ඉතින් දැන් අද ජොයින් වෙන අයට අර රුපියල් 5000 ටෑග්, ඒ වගේම රීලෝඩ්ස්, තමන් කැමති විදිහට රීලෝඩ්ස් හම්බෙනවා වගේම අද එකතු වෙලා අලුතෙන් එකතු වෙන අයට මේ ප්‍රීමියම් පැකේජ් එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් කවුරුත් නොදකින අපේ ගෙදර අයයි ළඟම යාළුවෝ දන්න දේවල් වලට එකතු වෙන්නත් පුළුවන්. ඒ වගේම දැනටත් මගේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් යාළුවෙක් නම් අද ආයි සබ්ස්ක්‍රයිබ් කරොත් ඕගොල්ලන්ට අර ප්‍රීමියම් පැකේජ් එකට එකතු වෙලා ඒ එක්ස්ක්ලූසිව් බෙනිෆිට්ස් අත්විඳින්නත් පුළුවන්. ඔව් දැන් කලින් යාළුව වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ, ඒ අයග ඒ අයව අප්ග්‍රේඩ් වෙනවා කියන එක අමතක කරන්න එපා. ගින්දර වගේ විත් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට වාසි දෙන්න, තෑගි දෙන්න තාරකාවක් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් උදානි මේ වෙනකොට SMS කරලාද ඔයාලා? එහෙනම් අපි ආයෙමත් මතක් කරනවා කොහොමද SMS කරන්න කියලා. ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක්ක එකතු වෙන්න
මේ ස්ටාගේ ළඟම යාළුව වෙන්න ඉතින් එයාගේ හැම දෙයක්ම දැනගන්න පුළුවන්කම තියෙනවා ජීවිතේ වෘත්තීය ජීවිතේ වගේම උදාර කිව්වා එක්ස්ක්ලූසිව් වීඩියෝ කන්ටෙන්ට්ස් බලන්න අවස්ථාවක් තියෙනවා ඉතින් අද දවසේ SMS කරනකොට ඔයාලා කෙලින්ම ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ප්‍රීමියම් පැකේජ් එකට තමයි එකතු වෙන්නේ ඒක අමතක කරන්න එපා උදාර කියලා ටයිප් කරලා 2468ට තමයි SMS කරන්න ඉතින් පුංචි SMS එකක් ඒ වුණාට පාසි ගොඩක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් අපිටත් කතා කරන්න 0115299299 ට උදාරි බලාගෙන ඉන්නේ කතා බහ කරගෙන අපිත් එක්ක එකතු වෙනවා. රිතු නේද? හැමලි පිටියෙන්. රිතු. ඔව් හයි උදාරි අපි. හයි. හයි රිතු කොහොමද? ඔයා ගොඩක් ලස්සනයි අපි. අනේ කොහොමද ස්තුති. ඔයාත් ගොඩාක් ලස්සන කෙනෙක් වෙන්න ඇති කියලා මම හිතනවා. රිතු ඔයා ඔයාගේ ලස්සනට රඟපානවා. බොහොම ස්තුතියි. තාම මොනවද කියන්න තියෙන්නේ? අයියෝ අනේ මං හිතන්නේ ගොඩක් දේවල් කියන්න හිතාගෙන හිටියේ. ඇයි ඇජි හිතුණා? උදාරි අපි රිතුට කියමු SMS කරන්න කියලා. අනිවාර්යයෙන්ම SMS කරන්න 2468 වලට SMS එකක් දාන්න මගේ නම ටයිප් කරලා උදාරි කියලා ටයිප් කරලා ඒ වගේම මතක් කරන්න ඕනේ ස්නේහ දැන් මේ සේවාවට එකතු වුණාට පස්සේ දැන් අපි ෂූටින් කරන ලොකේෂන් තියෙනවානේ සමහරලාට අපිට ස්ටාෆ් ෆ්‍රෙන්ඩ් එකක් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ව අපි ලයිව් ෂූට් කරනවා බලන්නත් අපිට ඒගොල්ලන්ව ගෙන්නන්න පුළුවන්කම තියෙනවා සමහර වෙලාවට. ඒ වගේම තමයි දැන් මගේ තව මූවිස් දෙකක් රිලීස් වෙන්න තියෙනවානේ ඒ දෙකේ ප්‍රීමියර්ස් එනවා දැන් ඉස්සරහට මේ අවුරුද්ද ඇතුලේ තමයි මේ දෙකම රිලීස් වෙන්නේ. ඉතින් මේ ප්‍රීමියර්ස් වලට මම හිතන්නේ ලේසියෙන් කාටවත් එන්න හම්බ වෙන්නේ නැහැ. වෙරි එක්ස්ක්ලූසිව් ඇන් වෙරි ප්‍රයිවට්. ඔක්කොම VIPs ලා තමයි එන්නේ ඉලක්. ඉතින් ඒ වගේ අවස්ථාව වලටත් මගේ එක්ස්ක්ලූසිව් යාළුවෙක් වුණොත් ඕගලන්ට පුළුවන්කමක් තියෙනවා මූවි එක රිලීස් වෙන පළවෙනි දවසම ඇවිල්ලා අපිත් එක්ක ඉඳගෙනම මේ මූවි එක නරඹලා හොඳට අපිත් එක්ක කතා කරලා පින්තූරාලා ඒ දවස ලස්සනට ගත කරන්න පුළුවන්. ඉතින් සෙල්ෆීස් ගන්න පුළුවන් ඇති වෙනකන් ඔය ආදරය කරන සායක කතා කරන්න පුළුවන් උදාරයක කතා බහ කරන්න පුළුවන්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. මුළු දවසම හිත පිරෙන්න සතුටු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒකයි අපි කියන්නේ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් එක එකතු වෙන්න කියලා. තව යාළුවෙක් ඉන්න උදාරගේ. කවුද මේ? සංජීව නේද? සංජීව. ඔව් ඔව්. සංජීව කතා කරන්න පුළුවන් උදාරිත් එක්ක. කොහොමද සංජීව? හරි උදාරිය ඇත්තේ. ඔයා ගොඩක් ලස්සනයි. බොහොම ස්තුතියි සංජීව. කොහේ ඉඳලාද මේ? මං තඹුත්තේගම. තඹුත්තේගම. හරි. එහෙනම් සංජීව අනිවාර්යයෙන්ම උදාරගේ හොඳම යාළුවෙක් වෙන්න කියලා අපි මතක් කරනවා ඔයාට. උදාර කියලා ටයිප් කරලා 2468ට SMS කරාම ඔයා අද දවසේ උදාරගේ යාළුවෙක් බවට පත් වෙනවා. මම කියවනේ අපි ආසම මාතෘකාවක් ගැන මේ වෙලාවේ කතා කරනවා කියලා උදාරගෙන් අහමුනේ දෙයාගේ ආදරය ගැන. පළවෙනි ප්‍රශ්නේ. උසාවිය හඩුවක් අහනවා වගේ. එහෙම තමයි. ආදරය ගැන අහනකොට නිකන් මේ උසාවියත් මතක් වෙනවා. ආදරය කියන්නේ විවාහයමද? මං හිතන්නේ ගොඩක් දෙනෙක් කැමති ආදරේ විවාහයෙන් කෙරවල වෙනවා නම්. මොකද අපි හැමෝම ඉතින් තමන් කැමති කෙනත් එක්ක ඒ විදිහට ජීවිතේ බෙදාගන්නේ ආදරෙන් ආදරේ විවාහයෙන් කෙලවර වෙන තමයි. හැබැයි එහෙම නොවන ඒවාක් තියෙනවා. ඒව අපේ ජීවිතේට ගොඩක් අත්දැකීම්. ඒ වගේම අපිව ගොඩක් ශක්තිමත් කරනවා. මං හිතන්නේ හැම ආදරයක්ම අපේ ජීවිතේට විශේෂයි. හරි. ඒක තමයි උදාරගේ උත්තරේ. ඔයා විරහව විඳලා තියෙනවද? විරහව විඳලා නැහැ. විරහව දීලා තියෙනවා. Oh my god. මම විඳලා නැහැ. හැබැයි මෙහෙම ආදරය කරගෙන යනකොට සමහර දේවල් හින්දා දුක හිතන තැන් වෙලා තියෙනවා. හැබැයි විරහව කියන්නේ දැන් මං එයා මාව දාලා ගිහිල්ලා මම එයාව දාලා නෙමෙයි. එහෙම වුණා මං හිතන්නේ. මට කවුරුත් විරහව දීලා නැහැ. මම විරහව දුන්නොත් ඇරෙන්න. හරි හරි අපි එහෙම හිතමුකෝ නේද? එහෙම වුණා කියලා හිතමු. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි මෙන්න මේ විදිහට තමයි ආදරේ විඳින්න ඕනේ කියලා අපි හිතනවා නේද? එතකොට එහෙම ආදරයක් විඳලා තියනවාද? අනිවාර්යෙන්ම ඕ.
එහෙම ආදරයක් ඉඳලා තිනවා. මං හිතන්නේ ආදරය කියලා කියන්නේ අපිව කොහෙන්වත් බාධා දාලා නතර කරන එක නෙමෙයි. මොකද අපි අපේ ජීවිත කාලේ ගැහැණියක් විදියට වැඩෙද්දී අපි දන්නවා කරන්න හොඳ නරක මොනවද කියලා. හැබැයි ආදරය තුලින් වෙන්න ඕනේ අපිව වැඩි දියුණු කරන එක, අපිව ඉන්ස්පයර් කරන එක, අපිව ග්‍රෝ කරන එක, අපිව ආරක්ෂා කරන එක. ඉතින් අපිට මොන දේ වුණත් කවුරු හරි ශක්තියට ඉන්නවා කියන එක. මොකද අපේ පොඩි කාලේ පුරාවටම අපිට ඒක දෙමව්පියන්ගෙන් ලැබෙනවා. හැබැයි ඊට පස්සේ දෙමව්පිය ආදරේ තරුණ වියට ආවහම සාමාන්‍යයෙන් රොමෑන්ටික් ලව් එකක් විදියට ඩිවෙලොප් වුණාම මං හිතන්නේ ඒ ආදරේ හැම වෙලාවෙම කරන්න ඕනේ තමන්ව ආරක්ෂා කරන්න, තමන්ව වැඩි දියුණු කරන්න, ඒ වගේම තමන්ව සතුටින් තියන්න. අපේ ජීවිතේ ප්‍රධාන පරමාර්ථය සතුටින් ඉන්න. ඉතින් සතුටින් ඉන්න ඕන ඕගොල්ලොත් ආදරේ කරනකොට මෙහෙම කොටු කරගන්න එපා, නිදහස දීලා ආරක්ෂා කර. අන උදාරි හොඳ උපදෙසක් දුන්නා. එහෙනම් සතුටින් ඉන්න නම් එහෙම කරන්න අනිවාර්යයෙන්ම ආදරය. ආදරය කියන්නේ මොකක්ද අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න? පොඩ්ඩක් කෙටි පැහැදිලි කර. ඒක තමයි මෙච්චර ලා පැහැදිලි කරේ තේරුම් නැන්ද? තව පොඩ්ඩක් පැහැදිලි කර. ආදරේ විදියට මන් දකින ආදරේ එක එක විදියට තියෙනවානේ. ආදරේ අපි යාළුවන්ට කරන ආදරේ, අපේ අම්මා තාත්තට කරන ආදරේ, ඒ වගේම අපි අපේ විශේෂ පුද්ගලෙක්ට කරන ආදරේ, ඒ වගේම අපි කමියුනිටි එකට අපේ රටට කරන ආදරේ තියෙනවා. මේ හැම ආදරයකදීම වැදගත් වෙන්න ඕනේ අනිත් කෙනාව පල්ලහැට දාන එක නෙමෙයි, අනිත් කෙනාව උඩට අරගෙන යන එක සහ මානසික සතුට. අද ගොඩාක් ප්‍රශ්න වැඩි වෙලා තියෙන මේ මානසික සතුට දෙන්නේ නැති ආදරවල පැටලුනාම තමයි. හරි, එහෙනම් එහෙම වෙන්න එපා. හරි, ආදරේ කරලා කෙනා. හරිද? ඔයාට දුන්න මුල්ම තෑග මතකද? ආදරේ කරන කෙනා මට දුන්න මුල්ම තෑග්ග රින් එක. වාව්. හරිම ලස්සන තෑග්ගක් හම්බ වෙලා තියෙන උදාරයට. හරි, අද දවසේ අපි ඔයාලට තෑග්ග දෙනවා නේද? රුපියල් 5000 ගානේ කෑෂ් ප්‍රයිසස් ගෙනල්ලා තියෙනවා. ඉතින් මුදල් ත්‍යාග ලැබෙනවා, ඒ වගේම රීලෝඩ් සම්බන්ධ වෙනවා. ඉතින් එහෙනම් ආයෙමත් මම ඔයාලට මතක් කරනවා, උදාරිව හොඳම යාළුවෙක් කරගන්න, උදාරිගේ හොඳම යාළුවා බවට පත් වෙන්න. ඉතින් ඔයාට SMS කරන්න. උදාරි කියලා ටයිප් කරලා 24:68ට අද SMS කරනකොට කෙලින්ම ඔයාලව ඇතුළත් වෙන්නේ Star Friends ප්‍රීමියම් පැකේජ් එකට. ඉතින් මේක ගොඩාක් විශේෂයි. ඇත්තටම Facebook එකේ, Instagram මේ කොහෙවත් නැති විශේෂ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්කම ලැබෙන්නේ Star ෆ්‍රෙන්ඩ්ස් එක්ක එකතු වුණොත් විතරමයි කියලා මතක තියාගන්න. උදාරි, මම ආසයි මේ වෙලාවේ ඔයාගෙන් ලස්සන ඩයලොග් එකක් අහන්න තියෙනවා. නම් ඔයා කැමති යන්නේ කියලා මම බය කරයි කියලා. මම බය වෙනානේ. ඩයලොග් එකක් මට මතකයි ප්‍රවේග්ය. හයි, චුට්ටක් කෙනෙක් කෝල කෙනෙකුත් ඉන්නවා, අපි කතා කරලිමුද? තුසිත්. හලෝ තුසිත්. තුසිත්. තුසිත, අපි වැහෙනව නේද ඔයාට? හරි, එහෙනම් ඔයාට කතා කරන්න පුළුවන්. උදාරි ඉන්නවා. හැබැයි තුසිත් පැහැදිලිව කතා කරන්න බැරිවට, මොකද ටීවී එකේ ශබ්ද හොඳටම වැඩි, හොඳටම අඩු කරන්න. ෆෝන් එකෙන් අහගෙන අපිට උත්තර දෙන්න තුසිත්. හරිද? හාමද තුසිත්? ඉතින් SMS කරාද අද දවසේ? උදාරිගේ හොඳම යාළුවෙක් වුණාද ඔයා? ඔව්. Very good. එහෙනම් ළඟදීම අපිට හම්බෙන්න පුළුවන් වෙයි, මගේ කවුරුත් නොදැක ඡායාරූප බලන්න පුළුවන් වෙයි, ඒ වගේම වීඩියෝස් සහ මං හිතන්නේ ළඟම යාළුවෙක් වුණාම රහස් ගොඩක් දැනගන්න පුළුවන් වෙයි. හරි නේද? ඕකේ. ඉතින් ඒ හින්දා තමයි අපි උදාරිගේ හොඳම යාළුවෙක් බවට පත් වෙන්න කියලා කියන්නේ තුසේ. බොහොම ස්තුතියි. එහෙනම් අපිට කතා කළා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ඉතින් 01152299 අපේ හොට්ලයින් එක. මෙලිම කෝල් එකක් දෙන්න පුළුවන්, මොකද වෙලාව ටක්ටක් ගාලා ගෙවෙලා යන හින්දා. එහෙනම් ආදරය ගැන අපි කතා කළා ඇති නේද? ඇති. හොඳට මැද අපි ඩයලොග් එකක් අහමුද? ඔයා කැමති චරිතයක්, ඔයා කැමති මූවි එකක? මට හුඟක්ම මතක ප්‍රවේගයේ ඩයලොග්ස් තමයි, මොකද මං ගොඩාක් වතාවක් බලලා තියෙනවා. ඒක මගේ ෆස්ට් ෆිල්ම් එක නිසා. ඒක එක ජවනිකාවක් වෙනවා. මං හේමාල්ට ෆෝන් කෝල් එකක් කරනවා.
හරි කෝල් කෙනෙක්ද නැහනේ කරන්න වෙලා තියෙන උදාරිගෙන් ප්‍රශ්න කරන එක. හැබැයි ඔයාලා කරන්න ඕනේ උදාරිගේ හොඳම යාළුවෙක් වෙන එක උදාරිට SMS කරන එක. ඉතින් උදාරි කියලා ටයිප් කළා 24:68ට මැසේජ් කරන්න. එක මැසේජ් එකක් එවන්න ඕනෑම network එකකින් ඔයාලට SMS කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක්ක ඔයාලා එකතු වෙනවා. එතකොට ඔයාලට වාසි ගොඩාක් හම්බ වෙනවා. දැන් උදාරි කියපු විදිහටම අලුතෙන් මූවි එකක් රිලීස් වෙනකොට ඒ මූවි එක බලන්න යන්න පුළුවන්. සාමාන්‍යයෙන් යා ප්‍රීමියකේදි මූවි එකක් බලන්න යනවා කියන එක වෙන්නේ නැහැ නේද? ෆෑන් කෙනෙක්ට එන්න පුළුවන් chance එක. අවස්ථාව. ඉතින් උදාරිත් එක්ක photos ගන්න පුළුවන්. ඉදිරියේදී අපි ඒ ගැනත් කියන්නම් කවද්ද මූවි එක රිලීස් වෙන්නේ. හැම විස්තරයක්ම ඔයාලට දෙනවා. ඉතින් ඒ හින්දා උදාරිගේ ළඟම යාළුවා වෙන්න කියලා තමයි අපි ඔයාලට මතක් කරන්නේ. අපි පුංචි කාලේට යන්න. හා යා. යමු. හැබැයි ඊට කලින් අපි ඩයලොග් එක කියන්න ඕනේ. අපි කියලේ මොකද ප්‍රවේගී මූවි කියනද? ඔව් ප්‍රවේගී. මන්නම් වෙනස් කරා කලින් කියන්නේ හිටපක නෙමෙයි. අනේ ඇයි? ඔවා මගේ මූඩ් එක කැන්. විරාමයකට ගියා. දැන් වෙන එක. අපි ප්‍රොඩියුසර් තමයි කියන්න ඕනේ බලන්න. හරි. ඇයිද එන මෙච්චර දෙයක් වෙලා තිබ්ලා තෝ මට නොකියුවේ? මම එක දවසක්වත් එක රැයක්වත් නිදාගත්තේ නැහැ. නිදාගත්තේ නැහැ නෙමෙයි. මම නිදාගන්න මගේ ඇස් පියාගත්තේ නැහැ. හැම වෙලාවෙම වාගෙන හිටියා. නිදාගන්න බෑ පාඩම් කරන්න ඕනේ. ඇත්තටම ඇත්ත කතාව ඒක. පොරුවට කියන ඔයාගෙන හිටියලු නේ. නිදාගත්තේ නැහැ මං ඇස් පියාගත්තේ නැහැ. හරි. මම හිතන්නේ මේ අලුත් ඩ්‍රාමා එකකට සම්බන්ධ වෙලා ඉන්නවා නේද? අපි පොඩ්ඩක් කියමු ඒ ගැන. ඇත්තටම මං හිතන්නේ මං සිනමා නිඩියක් විතරයි හැමෝම අඳුනගෙන හිටියේ. ඉතින් පළවෙනි පාරට සුනේත් මාලිංග ලොකු හේවා විසින් අධ්‍යක්ෂණය කරන ඉත්තෝ කියන ටීවී සීරීස් එකට මට සහභාගී වෙන්න. ඉත් එක්ද ඒකේ? මමත් ඉත් එක්කේ. මොකද ඒකේ ෆීමේල් ඩිටෙක්ටිව් කෙනෙක්ගේ චරිතය තමයි රඟපාන්නේ. මගේ ඔපොසිට් ඉන්නේ රොෂාන් රණවන. මං හිතන්නේ හොඳ ගොඩාක් ලොකු හොඳ කාස්ට් එකක් ඉන්නවා. ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ඉන්නවා. ඉතින් මං හිතන්නේ පොඩ්ඩක් වෙනස් කතාවක් වෙයි. නැතමහා කියන්නේ නෑනේ. ඒකින් හැමෝටම ආරාධනා කරනවා. තව ටික කාලෙකින් ඒක බලා ගන්න පුළුවන්. මාත් එක්ක රැඳිලා ඉන්න ඒ ගැනත් විස්තර දැනගන්න පුළුවන්. ලොකේෂන් එකේ මොනවද වෙන්නේ, අද මොනවද ඇන්දේ, කාටද වෙඩි තිබ්බේ, කවුද මැරුණේ, ඒ ඔක්කොම දැනගන්න පුළුවන්. ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක එකතු වෙලා 24:68 වලට උදාරි කියලා ටයිප් කළා. උදාරිගේ හොඳම යාළුවෙක් වෙන්න. හරි, මේ වෙනකොට අපිත් එක්ක විනර් කෙනෙක් සම්බන්ධ වෙලා ඉනවා. දැන් සිකුරාදා අපේ ප්‍රෝග්‍රෑම් එක තිබුණානේ උදාරි. ඉතින් සිකුරාදා දවසේ ජයග්‍රහිකාව ඇවිල්ලා ඉන්නවා. අපි කතා කරමු තුෂ්මිනි නේද? ඔව්. තුෂ්මිනි, ඔයා කොහෙද ඉන්නේ? ඔයාගේ ගම කොහෙද? හෝකන්දරේ. අපේ ගෙවල් ළඟ. එහෙනම් යාළුවෝ. කොහොමද යාළුවෝ නේද? තුෂ්මිනි, දැන් රුපියල් 5000 මුදල් තෑගිය ඔයාට තමයි ලැබුණේ. මොකද හිතෙන්නේ ඔයාට? සතුටුයි. අනේ එච්චරද? දැන් මේ 5000 මොනවද කරන්නේ? අපි අහමු. උදාරියට ප්‍රශ්නයක් තියෙනවා තුෂ්මිනි. ඒ 5000 අයියෝ හිතන්න දෙයක් දෙන්නකෝ දන්නා විතරයි අහනවනේ මොකක්ද ඒකෙන් කරන්න කියලා. හරි හරි කමක් නෑ. ඔයා එහෙනම් හිතන්නකෝ. හරිද? කොමනත් ඉතින් රුපියල් 5000ක් ලබා ගන්න ඔයා වාසනාවන්ත වුණා. අපි අනිත් අයත් කියමුද රුපියල් 5000 බදල් තියාගෙන ලබා ගන්න ඔයා මොනාද කරේ? ඒ කියන්නේ මේ SMS කරා කොහොමද ඒක වෙන්නේ කියලා ඔයා දැන් දන්නව ඇතනේ. කැමැතිම ස්ටාර්ට් SMS කරන එක නේද? හරි. ඉතින් කැමැතිම ස්ටාර්ට් SMS කරලා ඔයාලටත් පුළුවන්කම තියෙනවා අද දවසෙත් මේ රුපියල් 5000 මුදල් ත්‍යාගය දිනා ගන්න. එහෙනම් තුෂ්මිනි ඔයාට අපේ සුබපැතුම්. ඉතින් රුපියල් 5000 අනිවාර්යයෙන්ම ඔයාගේ අත්‍යවශ්‍ය දෙයකට වේදම් කරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් අද දවසේ උදාරිට මැසේජ් කරන්න අපි හෙට කියනවා උදාරිට SMS කරලා කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. හරි. ඉතින් ඉක්මනින් SMS කරන්න කියලා තමයි ඔයාලට මතක් කරන්නේ. මොකද කාලය සීමිතයි අපිට ලැබිලා තියෙන. හරි. එහෙනම් අපි මුංචි කාලේට යමු නේද? යන්න බලන් ඉන්න බලන් ඉන්න අපිට යන්න බැරි වෙනවා. හරි. ඔයාට හම්බ වුණ පළවෙනි ගුරුතුමා එහෙම නැත්නම් ගුරුතුමිය කවුද? මට පළවෙනිට හම්බුණ ගුරුතුමියක් හම්බ වුණේ ප්‍රියදර්ශනී මිස්. මම හිතන්නේ මට හරීම ආදරෙයි යා. මොකද මේ මම එක වසරේ පළවෙනි දවසේ ගිහලා ඇඬුවේ නැහැ පොඩ්ඩක්වත්. අඬන අනිත් බබාලා ළඟට ගිහින් නේද
ස්ට්‍රෝන් නැහැම ස්කුලන ආසයි ඉතින් පලනි දවස ඇඩුව නැහ ගෙදර අදම තාත කිලව පුතේ අගන්න පහිනාවෙලා ලස්සට ඉන්න ම ලස්සට ඇ ඔක්කම ගල්ල ලස්සට අනිත් අන්ඩරම ළමයි ගඩකෝ අඩන් එපා අම්ම දැන්නේයි කියලා හොඳ වෙලාට මයි වෙලාව දන්නේ ප්‍රියදර්ශනී මිස් මගේ මංග නැදිගේකෙන අපේ තාත්තක නගේ ස්කෝලි ගනගත යාලුව ටීච කියල තිබන ප්‍රදර්ශනී මිස් කෝල් කලකම න අයගේ දුව හරිමස්වී අර අඩන ළමයින්ට සඩන් එපා අම්ම දැන් ඒ කියලා මගේ වැඩවලින් භාගයක් අඩු කළ දුන්න කියලා පුංචි කාල හිතන්නක පුංචි බබේ කෙහෙම දෙයක් කරනවද කියලා ඒකනේ ඔයාගෙන් ඇහුවේ නැද්ද ප්‍රශ්නය ගෘහමූලිකය කවුද කියලා සුනිමල් ජයන්ත පෙරේරා කියලා තමයි මම ලිව්වේ අපේ තාත්තගේ නම ඉතින් තාත්තා කියලා ලිව්වේ නෑ සුනිමල් ජයන්ත පෙරේරා කියලා ලිව්වා ඔයා ඒක කොහොමද දන්නේ මම ඉතින් ඕක මම ඉතින් වටේම දැනගන්නවා එහෙනම් එහෙම උත්තර දීපු උදාරිගෙන් අපි හැම මොකක්ද ඉස්කෝලේ කියලා මංගියේ ශාන්තානා බාලිකා මහාවිද්‍යාලයට වත්තල් එකම ඉස්කෝලේ ස්කෝල් මාරු කරේ නැහැ නෑ ප්‍රාථමිකාංශයට ගියා ඊට පස්සේ පහවසල ශිෂ්‍යත් සමත් වුණා යන්න හම්බුන්නේ නැහැ මොකද ඒ දවස්වල යුද වාතාවරණයක් තිබුණ හින්දා කොළඹට යවන්න අම්මලා කැමති වුණේ නැහැ ඊපස් ඉතින් ඕ ලෙවල් උත් කරලා පාස් වුණා ගියේ නැහැ මොකද බයෝ සයන්ස් කරන්න මට හම්බෙච්ච ඉස්කෝලේ ට යවන්න අම්ම වැඩිය කැමති වුණේ නැහැ ඒක අම්මගේ ප්‍රශ්න ඉන්න මම මගේ ඉස්කෝලේ හිටියේ හැබැයි මාත් ආසනේ නෑ කොළඹ ඉස්කෝලේට යන මොකද මගේ අර යාළුවෝ සෙට් එක කැඩෙනවා නේද යාළුවෝ දාන්න ඉන්ටර්වල් එකේ හරි ඉතින් කොමර්ස් එකේ ආව ආර්ට්ස් එකේ ආව හම්බෙන්න පුළුවන් ඉන්න මම ඒ ඉස්කෝලේ හිටියේ හරි ඕකේ ළමා කාලේ දෙනපෙන ලොකු දඬුවම මතකද පනිෂ්මන්ට් එකයි මතකයි මේ දන ගහගේ චක්‍රේ පාඩම් ගන්නවා අපේ තාත්තා අපේ අම්මත් එහෙමයි අම්මගෙන්ද ගුටි කෑවේ තාත්තගෙන්ද තාත්තා දන ගසලා තිබුණා මේ මාව දන ගසලා තිබුණා එතකොට හවස හතරට තමයි කාටුන් බලන්න දෙන්න පැයක් හතර ඉඳලා පහ වෙනකම් වගේ ඉතින් ඒක හම්බුන්නේ නැහැ අඬාඬ හිටිය දන ගහගෙන අයියෝ දන ගහගෙන හිටියේ මේ ලොකුම ප්‍රශ්නේ මම බය වුණා එදා හවසට දෙන කිරියකවත් දෙන්න නැතුවයි කියලා මට හරියට කියගන්න හොඳට ඒක හම්බුණා මෙයා දන ගහගෙන හිතේ දෙන කිරියක ගැන නැවිලා පේන්නේ නැති අනේ මට කිරියක දෙනවද දෙයිද හරි එහෙනම් උදාරිගේ පුංචි කාලේ ගැන තමයි ඉතින් මේ විදිහට අහන්නේ අපි. තව ප්‍රශ්නයක් තියෙනවා මම දැනගත්ත දෙයක් තියෙනවා උදාරි. ඒක කියන්න. මේ ඉර කලින් ඔයාලට මතක් කරනවා ඉක්මනින්ම උදාරිගේ හොඳම යාළුවෙක් වෙන්න ඉතින් අද දවසේ මේ කාලය ඇතුළත SMS කරනකොට කෙලෙම්ම ඔයාලව ඇතුළත් වෙන්නේ Star Friends Premium package එකට කියන එක අමතක කරන්න එපා. ඒක තමයි ස්පෙෂල්ම benefits ඔයාලට ලැබෙන package එක. ඉන්න තංගාල SMS කරන්න. අපිට කෝල කෙනෙක් ඉන්නවා. කවුද මේ? හලෝ සඳරුවන් සඳරුවන් කතා කරන්න පුළුවන් උදාරිත් එක්ක හලෝ සඳරුවන් කොහොමද හොඳයි මේ කෙටි උත්තර ලබා දෙන්න අපිට පැහැදිලි නෑ අක්කට කොහොමද කියලා දහන්නේ අක්කට කොහොමද අක්කා හොඳින් ඉන්නවා පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ආතතිය වැඩි වෙලා පාඩම් කරන්න තියෙනවා මේ ඒක නිසා සහ මේ දවස්වල නාට්‍යයක රූපගත කිරීම කරනවා පළවෙනි පාට ඔයගලට බලා ගන්න පුළුවන් මාව නාට්‍යයකින් ඒ වගේම ඒක ගැන වැඩි විස්තර ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක්ක එකතු වුණොත් ඔයගලන්ට අනිත් අය දැනගන්නට වඩා ගොඩාක් ඉක්මනට දැනගන්න පුළුවන් හරි එහෙනම් thank you very much අපිට කාල එකක් දුන්නට සඳරුවන් ඔයගොල්ලෝ දන්නවද සාමාන්‍යයෙන් උදාරි ස්කෝරල්ල ගෙදර ආවට පස්සේ යුනිෆෝම් එක ගලවන්නේ නැහැ හරිද මෙහා කරන්නේ කෙලිම හෝම්වර්ක් කරන එක ඇත්තද කතාව ඇයි අනේ එහෙම කරන්නේ අනේ මන්ද පුදු ආසාවක් දින වැස්ස දවසකටත් ඉස්කෝලේ යන්න ආසයි ඉස්කෝලේ ඇරිලා ආපු ගම මම ඔක්කොම ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා තමයි සුදුවන්දම ගලවලා ඇඟ හොදගෙන ඇඟ හොදලා අපේ අම්මගෙන් අහනවා මොකද්ද මං අඳින්නේ කියලා මොකද මං අම්ම දෙන එක තමයි අහන විශේෂයෙන්ම කියනවා මං කොච්චර හොඳද බලන්න ටොයිලට් යනවා නම් අම්ම මං ටොයිලට් යන්න ඕනේ එච්චර හොඳ ළමයි තමයි මේ අර අපි කියන්නේ සුවච කීකම දරුවෙක් කියලා නේද හරි අනික මේ උදාරි හරින්ම නීට් හැම දෙයක්ම යාට පිළිවෙලට තියෙන්න ඕනේ නැත්තම් මම අපේ නංගි එක්ක කවුරු හරි කතා කරාද කවුරුද කතා කරාද හරි එහෙනම් අපි පුංචි කාලේ ගැන කතා කරේ පුංචි කාලේ ඔයාගේ වීරයෙක් හිටියද පුංචි කාලේ වීරයා මං හිතන්නේ අම්මයි තාත්තයි තමයි ඒ ඇරෙන්න වීරයෙක්
කියලා මගේ ලොකුවට හිතේ තිබුණ නැහැ. හැබැයි මම 9 වසරට විතර එනකොට මම දැනගන්නවා මාග්‍රට් තැචර් ගැන, ඔප්‍රා වින්ෆ්‍රී ගැන, ඒගොල්ලන් අයශ්වර්යා රායි ගැන. එතකොට ඒගොල්ලෝ මෙයා කතා කරන්නේ මෙහෙමයි, මෙයා ඉඳගෙන ඉන්නේ මෙහෙමයි, මේගොල්ලෝ අඳින්නේ මෙහෙමයි, වෙරි ස්මාර්ට් නීට්. ඒ කියන දේවල් ටික 8-9 වසරවල් වලදී හුඟක් ඔළුවට ගියා. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ පුංචි කාලේ උදාරිට නිින්ද යන්න නම් කියන්න ඕනේ සාමාන්‍යයෙන් බබාලා නිදි කරවන්න, ළමයිව නිදි කරගන්න කතා කියනවනේ අම්මලා. හැබැයි ඕගොල්ලෝ දන්නවද උදාරිගේ විශේෂත්වය? මෙයාට හැමදාම කියනවනේ එකම කතාව. මම කියන්නේ මේ කතාව මොකද්ද කියලා. ආමි පොප් ලදින් දරුණු ලදින් මගේ පුතාකෝ. ඊට පස්සේ ඒකේ අර බිම්මල් ටික මෙහෙම මේ වේලුනාට පස්සේ තාත්තා යම්ම ඒ බබා පුතාට බානිනවා. ඒ චූටි කුරුළු පැටියට බානිනවා. එයා ගෙදරින් යනවා තරහ වෙලා. ඉතින් ලොකු වැස්සක. ඊට පස්සේ හැබැයි වැස්සේ අර මල් ටිකම මම්මටයි තාත්තටයි දුක හිතෙනවා. ඉතින් අපේ තාත්තා හරි අම්ම හරි දෙන්නගේ කෙනෙක් කියන එක්කෙනා කියන්නේ අර පැටියා මැරුණාද ආපහු ගෙදර ආවා. ඌට මොකද වෙන්නේ මගේ තාත්තයා මැරුණා ඒ ගායින් යන්නකෝ කියලා අනන්නවා. ඉන්න අම්මද සිද්ධ වුණා උදාරිව නිදි කරවන්න. හැමදාම මේ කතාව රිපීට් කරන්න අපේ නංගිට නම් කතා කරලා දෙනවා කවුරු හරි. මේ නංගිගේ විතරද ඔය විස්තර දැනගන්න පුළුවන්? අපිට තවයි ඉන්න විස්තර දැනගන්න. ඔව් අපේ තියෙන රහසත් ඔබ හරි භයානකයි. හොඳ වෙලාවට අර පිටු ටික අඩුනේ. හොඳ වෙලාවට හරි. ඉතින් හරිම සුන්දරයි නේද පුංචි කාලේ දේවල්. ඉතින් ඒ සිද්ධ වෙච්ච අත්දැකීම් හැම දෙයක්ම මේ පුංචි කාලේ ඔයාට ඒ කාලේ දැකපු මතක හිටින හීනයක් තියෙනවද තාමත් මතක? එහෙම ලොකුවට හීන මතක නෑ මට. එහෙම නැත්තං පුංචි කාලේ ඔයා ඒ කියන්නේ ඉදිරියේදී කරනවා කියලා ඔයාට හීනයක් වෙලා තිබ්බද? දැන් සැබෑ වෙලා තියෙනවද කොහොමද? හත් දවස පොරක් වෙනවා කියලා ඉතාලි. දැන් පොරක්. ඒ කියන්නේ දැන් පොඩි කාලේ ඉඳලම දැන් මේ අපි පොඩ්ඩක් මේ තරගකාරීත්වයත් එක්ක ඉදිරියට යනවනේ. එතකොට ඉතින් ඉස්කෝලේ මුලින්ම බලන්නේ ලස්සන. එතකොට අගමුණාදි ඉස්කෝලේ වැඩවලට දක්ෂ, එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ඒවා ඔක්කොමත් එක්ක පොඩි කාලෙම සමහර ලාට ඉස්කෝලෙනුත් අපිට ඩිස්ක්‍රිමිනේෂන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක එක දේවල් ඒ කියන්නේ නොදැනීම වෙන්න ඇති. සමහර ලාට හර්ට් වෙනවා. මටත් ගණන් වලට 75යි, යාටත් ගණන් වලට 75යි. කොහොමද යාව ඒ පන්තියට වැටුනේ? මොකද ඒ වගේ දෙයක් මට වුණා. මට හොඳට මතකයි අපිව 9 වසරේදී AB පන්ති වලට බෙදුවා ගණන් වල ලකුණු අනුව. ඒකට මට මතකයි මටත් ගණන් වලට හරියටම 75යි, මගේ තව යාළුවට 75යි. එයාව 10 වසරේදී මේකුනේ 11 A-කට වැටුණා, මාව 11 B-කට වැටුණා. ඒ වගේ දේවල්දී මම හිතා නෑ මං කවදාවත් හොඳම කෙනා වෙනවා කියලා. හරි, මං හිතන්නේ හොඳම කෙනා වෙලා තියෙනවා. ඉතින් උදාරිගේ හොඳම යාළුවා වුණා කියලා කියන්නේ ඔයත් හොඳම ෆෑන් කෙනෙක් උදාරිගේ. එහිඳ SMS කරන්න. ඉතින් අපි එහෙනම් උදාරියට සමු දෙන්න තමයි සූදානම් වෙන්නේ. Thank you so much උදාරි අද දවස අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ස්නේහ. ඒ වගේම ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ස් වලටත් සුබ පතනවා. මොකද ඒගොල්ලෝ මේ යන ගමන ඉතා විශේෂයි. නිලියෙක් මේ කියන්නේ පබ්ලික් ෆිගර් එකක් වෙච්ච මටත් ඒ වගේම තමයි මම දන්නවා ප්‍රේක්ෂකයේ ගොඩකට ගොඩක් දේවල් ලබා දෙනවා. ඉතින් අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙන්න 2468 වලට උදාරි කියලා ටයිප් කරන්න. මගේ තොරතුරු දැනගන්න ඊළඟ පාර අපි හම්බ වෙමු. හරි. එහෙනම් අද දවසට අපි සමගානවා හෙට දවසෙත් එකතු වෙන්න ගින්දර වගේ with star friends එක්ක. හෙට දවසේ ඔයාලා ගොඩාක් ආදරය කරන මුතු තරංග තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. එහෙනම් අද දවසට අපි ගිහිල්ලා එන්නම්. හෙට හම්බ වෙමු. බයි. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.